එහෙම මැසේජ් එකක් තියමින් යන්නේ. ඒත් එක්කම මංජු අර හඳුන්ගේ කතාවේ අර දිගටම කියප එකක් තමයි මම මේ කියන්නේ ඒ කියන්නේ වෙන අභියෝගයක් නෙමෙයි කරන්නේ ක්‍රිප්ටෝ සහ බයිනන්ස් ගැන තමයි මම හිතන මංජු බලන්න ඇති සම්පූර්ණ වීඩියෝ එක. ඒකේ කියවෙන අදහස හරියද? ඒ කොටස වගාව තියෙනවද දැන් නැත්නම් අමාරුද හොයාගන්න? කොටස තියෙනවා මම ඒකේ තියෙන දීර්ඝ කතාවක් තියෙනවා මම නිකන් සරලව මම මැද්දකින් ප්ලේ කරන්න. ඒකේ මෙන්න මේ හරිය මම ප්ලේ කරන්න. කැටිකල ශ්‍රමය. මේ හරි. ඒක එකතු කර ගන්නවා. එකතු කර ගත්තට පස්සේ මේක පේන්නේ නැහැ කොතනද තියෙන්නේ කියලා. අන්න ඊට පස්සේ තමයි ඔය දැන් ඔය බුද්ධිමය ශ්‍රමය ප්‍රාග්ධානයේ හැටියට තියෙනවා. අරම කියන විවිධ තර්ක වෙන්නේ කොහොම කළත් ලෝක ස්වභාවයේ තියෙන දෙකයි. ස්වභාව ධර්මයේ මිනිස්සු මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ එතකොට දැන් වෙලා තියෙන දේ තමයි මුදලේ වටිනාකම අඩු වෙන තැන්වලදී ඒ වෙන්නේ මොකද්ද මුදලේ වටිනාකම කියලා කියන්නේ මේ මුදලට තියෙන ඉල්ලුම නෙමෙයි අර ශ්‍රමයේ වටිනාකම මන්න මේක කිය රටින් රටම වෙනස් කරගන්න ඒගොල්ලෝ භාවිතා කරන ඊළඟට දෙයක් අලුත් උපක්‍රම දැන් ඒව නිකන් මැජික් වගේ පේනවා දැන් ඔබට මතකයි එක කාලේ තාම පිරමිඩ් කියලා නේ එතකොට වෙනනෝ ඔයා 100ක් දැම්මොත් ඔයාට 250ක් හොයා ගන්න පුළුවන් එදිර යාර කියනවා ඔයා මේක හැබැයි තව 5 දිනක් එකතු කර ගන්නවා. මේ 5 දිනක් එකතු කරනවා කියන්නේ මොකක්ද දන්නවද? තව ශ්‍රම වටිනාකම් පහක් එකතු කරන්න කියලා මේ කියන්නේ. එතකොට බාණ්ඩ බාණ්ඩ හුවමාරු කරලා කරපු ක්‍රියාවලිය يعني බාණ්ඩ හුවමාරු කරන්නේ මුදල් පාවිච්චි කරලා දැන් වෙන ක්‍රමයකට මුදල්ම ඇතුලෙන් මේක පාවිච්චි කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකට අලුත් මුදලක් ඕන. අලුත් ගමක් ඕන. අන්න එතකොට තමයි ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය පාවිච්චි කරලා ඔය ක්‍රිප්ටෝ කරන්සි වෙනි සංකල්ප ගියේ. ඒ සංකල්පය ගෙනාවත් අවසානෙ මොකක්ද තියෙන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ ශ්‍රමය වගුරුවන්නේ නැත්නම් ශ්‍රමිකයා බාණ්ඩ නිපදවෙන්නේ නැහැ. මේවයි සුනිල් හඳුනති කියන පුද්ගලයාට කියන්නේ පුද්ගලික ඉදිරිතාවත්ම ගරු කරනවා සහ ආදරය කරන චරිතයක්. නමුත් මම හිතන්නේ ඉතාමත්ම හොඳයි තමන් දන්නේ නැති දේවල් එහෙම මේ කියන්නේ විශේෂයෙන්ම දන්න පුද්ගලයෝ ඉන්නවා කියලා දන්න කියන්නේ දැනගෙන ඉන්නකොට ඒ වගේ ප්‍රකාශයක් නොකර ඉන්නවා නම් මොකද එතකොට අපිට පැහැදිලිව ඒකට උත්තර දෙන්න සිද වෙනවනේ. එතන අර චුටක් කුඩා වෙනවා නේද? අන්න ඒකයි. ඒ කියන්නේ ඔබගේ තියෙන ලොකු පෞරුෂයක් තියෙනවා නම් එහේ ඒක ටග් ගාලා අපරාධ විනාශ වෙනවා. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ චුටක් කුඩා ගැඹුරුද නේද? මෙහෙමයි. ක්‍රිප්ටෝ කරන්සි අද වෙනකොට භාවිතා වෙන තැන් සහ ඒකේ තියෙන ක්‍රමවේදය ඒකේ වෙළඳපළ ඔක්කොම ඇතුළ ගන්න ප්‍රශ්න ගැටලු ගන්නවා තියෙනවා මම හිතන්නේ අපි ඔක 2019 විතර කතා කරානේ 2019 මේක සම්පූර්ණයෙන් දිගහැරියා මම හිතන ඔයගොල්ලෝ කරපු කතාව අපි කරපු පළවෙනිම වීඩියෝ ඒ දෙද අවුරුදු දෙකකට කලින් කරපු කතාව බැලුවා නම් එහෙම පැහැදිලිව ඔය ටික දැන් මේ වෙලාවේ වෙමින් පවතින දේවල් අපි කියලා තියෙනවා නමුත් අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ඒ කියන්නේ ඔතන පදනම් තියෙනවානේ ෆන්ඩමෙන්ටල්ස් තියෙනවානේ ක්‍රිප්ටෝ කරන්සිස් කියනවා මුලින්ම සමාජගත වෙන්නේ ඇත්තටම විශේෂයෙන්ම 2009 සිද්ධ වෙච්ච මේ ලෝකේ පුරා විශේෂයෙන්ම ඇමරිකාක්ස ජනපදයේ ප්‍රමුඛව යුරෝපීය රටවල් සහ අනිකුත් ගෝලීය රටවල් සිද්ධ වෙච්ච ඒ ආර්ථික අර්බුදයට සබ් ප්‍රයිම් මෝගේජ් ක්‍රයිසිස් එකත් එක්ක ආපු ආර්ථික අර්බුදයේ එක්කම ලෝකේ කතිකාවතක් ඇති වුණා ඒ කියන්නේ රාජ්‍ය විසින් පවත්වාගෙන යන මුදල් ලේඛකයන් තවදුරටත් විශ්වාස කරන්න බැරි අවස්ථාවක් ආවහම ඒකත් වෙන්න හේතුව තමයි රාජ්‍ය ඒ කියන්නේ ආණ්ඩු විසින් ගන්නා මෝඩ තීන්දුව తీරන නිසා ආණ්ඩු විසින් ගන්නා මෝඩ තීන්දුව తీරන නිසා මෙතන මේ සමාජවාදී රටක්ද ධනවාදී රටවල්ද කියන ගැටලුවක් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒතර ඒ හරහා රටක තියෙන මූල්‍ය ඒකකයන් ඉතාමත්ම දුර්වල වුණොත් එහෙම මිනිස්සුන් ද ඒකට සම්පූර්ණ වගකීම දෙන එක වැරදි. එහෙමනම් අපේ ඒ කියන්නේ මිනිස්සුන්ට අයිතියක් තියෙන්න ඕනේ ඕල්ටර්නේටිව්ස් වලට යන්න. ඒ කියන්නේ මේ රාජ්‍ය මුදල් ඒකකයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ඒක අයින් කරන්න නෙමෙයි. මම මේ වගේ දේවල් මම හිතන්නේ හඳුනෙති හොඳයි ඊට වඩා පොඩ්ඩක් white papers එකේම කියවොත් එහෙම. ඒ කියන්නේ Bitcoin white paper එකේ ඉඳලා පොඩ්ඩක් white papers ඔක්කොම කියවොත් එහෙම එහා බඳුණු ඒ කියන්නේ thesis ඕන තරම් අද වෙනකොට ලියවිලා තියෙනවා. ඔව්. එතකොට ඒක පොඩ්ඩක් කියවම් තේරෙනවා. අවශ්‍යතාවය ඇති වුණේ ඇත්තටම ඒ ඕල්ටර්නේටිව් කරන්සිස් එකක් ඕල්ටර්නේටිව් මුදල් ලේඛකයක් මේ හඳුන්වා දෙන්න රාජ්‍ය මුදල් يعني රජයේ වැරදි වලින් ආණ්ඩුවේ වැරදි වලින් ඉතාමත්ම දුර්වල වෙන අවස්ථාන් වලදී ඒක තමයි බිට්කොයින් කියන එක පටන් ගන්න සංකේ يعني පටන් ගත්තේ. නමුත් ඒක ඇතුළේ ඊට පස්සේ මේ කියන්නේ ඕගන් ලොකු විස්තරයක් අපිට කියන්න පුළුවන්. මම කියන්නේ සංකල්පමේ වශයෙන් ඒක ඔය කියන කතාව සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ සංකල්පමේ වශයෙන් ගත්තොත් එහෙම ලෝකයේ ඉස්සරහට යන්නේ ඩිජිටල් කරණය වෙමින් යන්නේ. එතනදී අපි මේ පාවිච්චි කරන සියලුම අපේ සමාජ මාධ්‍ය ඉඳලා අපි බාණ්ඩ ගැන අපි බාණ්ඩ හා සේවා හුමාරු කරගන්න විදිහ ඉඳලා මුදල් ලේඛකයන් කොටින්ම ෆන්ඩමෙන්ටල් කැඩීගෙන යන කාලයක් දැන් තියෙනවා. පැහැදිලිව පැහැදිලිව ඊළඟ අවුරුදු 4-5 ඇතුළත විශේෂයෙන්ම કૃතිම බුද්ධි ඉන්ටෙලිජන්ස් වගේ ආවයින් පස්සේ මට ඇත්තට මේක පොදු මෙතුනේ මොකද මම දැක්කා අර මට අද දැන් චුට්ට කලින් බැලුවා ඒ කියන්නේ NPP එකේ ආර්ථික ප්‍රතිපත්තිය බැලුවා ඒකෙ තුඩින්ම තියෙනවා કૃතිම බුද්ධි හා
බැඳුණු එක නළු තාක්ෂණයන් මේ හැම දෙයකටම උන් මේ මේ අනුගත වෙනවා කියන්නේ ඒ කියන්නේ ඒකට ප්‍රවර්ධනය කරනවා කියලා. එතකොට අපි කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි සමයි ඊළඟට එන්න තියෙන ඩිජිටල් කරන්සි කියලා. නමුත් ඕවල් ඔයගේ තැන් වලින් පටන් අරගෙන ඊට පස්සේ ඕක වෙන වෙන තැන් වලට යනවා. ඒ කියන්නේ තව දියුණු වෙනවා. හරිද? සරල උදාහරණයක් දැන් අන්තර්ජාලය එනකොට බ්‍රූනෝ. ඒ කියන්නේ අන්තර්ජාලයේ කෙනෙක් කියනවා අන්තර්ජාලය ඇතුලේ අපි හිතමු වයලන්ස් ප්‍රොමෝට් වෙනවා, එහෙම නැත්නම් පොනෝග්‍රැෆි ප්‍රොමෝට් වෙනවා, එහෙම නැත්නම් ඉලීගල් ට්‍රාන්සැක්ෂන්ස් සීනවා. හරිද? මේ හැම දෙයක්ම ඇතුලේ අන්තර්ජාලය නිසා ඇතුලලා තියෙන අනිකුත් සියලු හොඳ දේවල් තියෙනවානේ. හරිද? ඒකට 100% කවදාවත් අලුතෙන් එන නිර්මාණයන් මේ එක බ්‍රෂ් එකෙන් පේන්ට් කරන කොම ඒක ඒක වෙන්නේ ඔබ හරියට ඒ විෂය පිළිබඳ දන්නේ නැති නිසා. ඒ කියන්නේ ඒකේ තියෙන හොඳ සහ නරක සියල්ලම දැනගන්න ඕනේ. ඒක ලෝකයේ මෙච්චර කල් විශ්වය හැම දෙයකම හොඳ සහ නරක තියෙනවා. වෙඩි බේත් ගත්තත් එහෙමයි, ඩයිනමයිට් එක ගත්තත් එහෙමයි. හැම දෙයකම හොඳ සහ නරක. මොකද ලෝකයේ අන්තිමට මේවා පාවිච්චි කරන්නේ මිනිස්සුනේ. ඒතරේ පාවිච්චි කරන පුද්ගලයා මත තමයි ඒක තීරණය වෙන්නේ. සරලවම ගත්තොත් පිහිය කඹ කපන්නත් ගත්තහැකි බෙල්ලක් කපන්නත් පුළුවන්. දැන් පාවිච්චි කරන ඔක හැම තැනටම මේ අපි ඒ කියන්නේ අපිට ඔක apply කරන්න පුළුවන්. ඉතින් ඔය crypto currencies වලත් concept එක එලියට ආවේ තාමත්ම හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන තමයි ඒක ඉදිරිපත් වුනේ. නමුත් පස්සේ කාලෙක ඒ කියන්නේ ඒක බලාපොරොත්තු වෙච්ච තැන ඒ කියන්නේ crypto currencies කියන එක අරගෙන ආවේ මම සරලවම කියන්න මේක පැය දෙකක් තුනක් විතර කතා කරන්න පුළුවන් දෙයක්. මුදල් ලේඛකයක් වෙනුවට භාවිතා කරන්නට පුළුවන් දෙයක් විදියට. හරිද? එහෙම වුණාම බ්‍රූනෝ දැන් අද වෙනකොට අපි කියනවානේ බිට්කොයින් එකක් නම් ඇමරිකන් ඩොලර් මෙච්චරක් කියනවා. මේ ETH එකක් නම් ඇමරිකන් ඩොලර් මෙච්චරක් කියලා කියනවා. ඒ කියන්නේ හැම ක්‍රිප්ටෝ කරන්සි එකක්ම US ඩොලර් එකට හරි නැත්නම් වෙන මොකක් හරි කරන්සියකට පෙග් කරලා. ඒ කියන්නේ මේ කම්පෙයාර් කරනවා. එතනම වැරදිනේ ෆන්ඩමෙන්ටල්ස්. මම කියන්නේ ඔක හැදෙන් අපි ඔක ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සිස් කියන එක එන්නේ තියෙන අපි කියන ෆියට් කරන්සිස් කියලා කියන්නේ ඒ කියන්නේ මහා බැංකු හා බැඳුණු මුදල් ලේඛකයන් වෙනුවට පාවිච්චි කරන්න නම් වෙනුවට විකල්පයක් විදිහට එතනදී අපිට පුළුවන් වෙන්න ඕනේ බිට්කොයින් කියන එක තවදුරටත් US ඩොලර් එකත් එක්ක සම්බන්ධයක් කරන්න ඕනේ නැහැ අපි. හරිද? මම කඩේකට ගිහලා තේකක් ගන්නවා නම් ඒක මම බිට්කොයින් වලින් කීයක්ද ගෙවන්න ඕනේ කියන එක. මම ඔබෙන් සේවාවක් ගන්නවා නම් ඒකට බිට්කොයින් වලින් මම කීයක්ද? ඒ කියන්නේ ඒ මුදල් ලේඛකය පිළිබඳ අපි අතර එකඟතාවයක් ඇති වෙන්න ඕනේ. සුහද ඒ කියන්නේ ඒක ඒ වගේ දෙයක් වෙන්න යම්කිසි කාලයක් යනවා. ඒ පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙන්න ඕනේ. ඒ අතන්දර ගොඩක් තියෙනවා ආර්ථික විද්‍යාවනුව. එතකොට ඒ දේ වෙන්නේ නැතුව මේක ඇත්තටම ඉතාමත්ම ෂණකෙන් ෆයිනෑන්ෂල් ඇසට් එකක් වෙනවා, මූල්‍යවත්කමක් වුණා. ඒ කියන්නේ කරන්සි එකක් වෙන්නේ නැතුව, මුදල් ලේඛකයක් ලෙස භාවිතා කරන්න නැතුව මේක මිනිස්සු පාවිච්චි කරන්න ගත්ත මේ ෆයිනෑන්ෂල් ඇසට් එකක් විදියට මූල්‍යවත්කමක් විදියට. මේ ඇල්ගොරිතම් එක එහෙම නැත්නම් මේ ඩිජිටල් ඇසට් එක වත්කමක් වෙන්න ගත්තා. වත්කම වෙච්ච ගමන් උනේ දැන් වත්කම් වල සාමාන්‍යයෙන් මිල කියන ඒවා මිල සහ මිල එකක් මිල කියන්නේ එකක් වටිනාකම කියන එකක්. ඒ කියන්නේ ප්‍රයිස් ඇන් වැලියු. ඔක අපි තේරුම් ගන්න එපා. දැන් මේ ක්‍රිප්ටෝ කරන්සිස් එක එන දැන් ඔය සාමාන්‍යයෙන් ඔය ක්‍රිප්ටෝ කරන්සිස් ආවෙන් පස්සේ බිට්කොයින් වලට පස්සේ ආවා ethereum එක මේ ඊට ආවා. ඉතින් ඒ වගේ දේවල් ඒගොල්ලෝ කියවන්නේ මේවා අපේ ඒවා කරන්සිස් නෙමෙයි, අපේ ඒවා ටෝකන්ස් කියවා. ඒ කියන්නේ වෙන මේ සංකල්ප තරංග ආවනේ. ඒතොර ඒක ඇතුලේ ඒවට වටිනාකම කර වත්කම් වෙන්න පටන් ගත්තාන් පස්සේ ඒවට වටිනාකම් ලැබෙන්නත් නම් මම කියන්නේ මිල නෙමෙයි. මිල හැමතිස්සම තීරණය වෙන්නේ වෙළඳපළේ තියෙන ඉල්ලුම සහ සැපවීම මත. ප්‍රයිස් එක තීරණය වෙන්නේ. නමුත් වටිනාකම තීරණය වෙන්නේ ඒ වත්කම ඇතුලේ තියෙන කෑෂ් ෆ්ලෝ එක මත. ඒ කියන්නේ ඒකට ඒක ඇතුලේ ජෙනරේට් වෙන ආදායම සහ වියදම් මත. ආදායම විශේෂයෙන්ම ආදායම් මත. කෑෂ් ෆ්ලෝ එක. ඒකනේ සාමාන්‍යයෙන් අපි ওই කම්පැනි එකක උඟක් හරි ව්‍යාපාරයක වටිනාකම වැලියු එක තීරණය කරනකොට අපි ඒගොල්ලන්ගේ තියෙන කෑෂ් ෆ්ලෝ එක ඩිස්කවුන්ට් කෑෂ් ෆ්ලෝ එක හරහා මේ කියන්නේ ෆයිනෑන්ෂල් ප්‍රොජෙක්ෂන්ස් කරලා පුරෝකථනයන් කරලා මේ හැම දෙයක් කියන්නේ ඔවුන්ගේ තියෙන කෑෂ් ෆ්ලෝ එක පිළිබඳ සම්පූර්ණ පුරෝකථනයකට ඇවිල්ලා එතනින් තමයි අපි තීරණය කරන්නේ මේක වටිනාකම කීයද කියලා. ඒ කියන්නේ ඒක හැමතිස්සෙම මේ ඇසට් එක බෑක් වෙලා තියෙනවා කෑෂ් ෆ්ලෝ එක. හරිද? ඒතර එහෙම නම් වැලියු එකක් තියෙනකොට අර ප්‍රයිස් එක ගොඩාක් වේරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්නේ ඉතාමත්ම ඒ කියන්නේ අසාමාන්‍ය අවස්ථාවලදී. ඒ කියන්නේ අපි හිතමු මැක්‍රෝ ඉකොනොමික් කන්ඩිෂන්ස් වල ඒ කියන්නේ සර්ව ආර්ථික ප්‍රශ්නත් එක්ක ලොකු ප්‍රයිස් වේරියේෂන්ස් එනවා නම් මේ අද මේ ඇවිල්ලා තිනවා වගේ එහෙම නැතුව සාමාන්‍යයෙන් වැලියු එකයි ප්‍රයිස් එකයි අතර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් වැලියු එකක් නැතුව ප්‍රයිස් එකක් එනකොට ප්‍රශ්න වෙන්නේ අර ප්‍රයිස් ෆ්ලක්චුවේෂන්ස්. ඒ කියන්නේ අර මිලවල ඉහළ පහළ යම ඉතාමත් අධිකයි. මොකද ඒකට අර බැක් කරන්න කිසිම දෙයක් නැහැ. ඉතින් ඒකින්ද තමයි අර ඉතාමත්ම සුළු පිරිසක් උනත් මේ වෙළඳපළට ආවෙන් පස්සේ ක්‍රිප්ටෝ කරන්සි ක්‍රිප්ටෝ මාකට් එකට ආවම උන්ට හැකියාව තියෙනවා ඒ කියන්නේ යම් කිසි සැලකිය යුතු ට්‍රාන්සැක්ෂන් එකක් කරලා මේකේ තියෙන මිල ඉතාමත්ම ඉහළ පහළ යන්න. ඒතර ඒක ඇතුලේ අර මේ වෙළඳපළත් නිකන් මේ ක්‍රිප්ටෝ මාකට් එක හරියම නිකන් පිස්සුවක් එහෙම වගේ. ඒ කියන්නේ මේක ඇත්තටම ඒ කියන්නේ අපේ මිනිස්සු පාවිච්චි කරා ඒ වගේ අනව ඒ කියන්නේ අනිසි ලාභ
ලබා ගන්නට මේ මිල උච්චාවචනය සිද්ධ කරලා. ඉතින් ඒ වුණාට මේකේ සංකල්ප මේ වශයෙන් ගත්තොත් එමේ ඇත්තම හොඳ දෙයක්. මේක මම හිතන්නේ තව අවුරුදු කීපයක් යනකොට මේක අර අපි පොඩ්ඩක් හැප්පිලා වැටිලා කියලා මේකට රෙගියුලේට් වෙනවා නේද රෙගියුලේට් වෙලා. ඒකත් වෙලා ක්‍රිප්ටෝ කරන්සිස් ඩිජිටල් කරන්සිස් කියන එක ඉස්සරහට එනවා. ඉස්සරහට එන එක නවත්තන්න බෑ. හැබැයි ඒක කියන්නේ අපි ඒකේ අනිවාර්යයෙන්ම මේක බිට්කොයින් තමයි. එහෙම නැත්නම් මේක ඊත තමයි කියලා අපිට කියන්න බෑ. අපි සමහර විට ඊට වඩා ඉතාමත්ම සමහර ඒක බ්ලොක්චේන් තාක්ෂණයේත් නොවෙන්නත් පුළුවන්. මොකද දැනට තියෙන ඒවා ගොඩක්ලා බ්ලොක්චේන් තාක්ෂණ හරහා නේ යන්නේ. අපි පළවෙනි අදහස තමයි එන්න නියමිත දේවල් දැන් මට පේනවා මේ කතාව ඇතුළේ ලොකු රෙසිස්ටන්ස් එකක් අලුත් තමන් තේරෙන්නේ නැති සම දෙයක්ම බිලෝ කරනවා. අනේ හරි. ඒක වැරදි. ඒක තමයි. ඒ කියන්නේ තමන්ට තේරෙන්නේ නැති දේක් තියෙනවා බය නැතු කියන්නේ ඒක මම දන්නේ නැහැ. ඒක කමක් නැහැ. මිනිස්සු එක පිළිගන්නේ. ඒක මම දන්නේ නැහැ. මට තාම ඒක අධ්‍යයනය කරන්න ඕනේ. සහ මේකේ තියෙන හොඳ සහ නරක මම මේ පිළිබඳව මම කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් එකපාර මේ ඔක්කොම එකම බ්‍රෂ් එකෙන් පේන්ට් කරාම ඒක තමන් දන්න මොකක් කියන්නේ තමන් ගියේ දැනුම පද්ධතිය මතම ඔක්කොම ඇනලයිස් කරන්න ගියොත් කරන්න බෑ. දැන් මට බෑනේ බ්‍රූනෝ මොනවද අපි ගත්තොත් එහෙම මේකනේ වෛද්‍ය විද්‍යාව පැත්තට ගත්තොත් එහෙම මම දන්නේ නැහැ ඒ ගැන. මට කියන්න බෑනේ. ඒ කියන්නේ මේ 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 දේ කළොත් එහෙම මේක තමයි මේ අපි ඒ කියන්නේ බයොලොජි එක වැඩ කරන විදිහ මෙහෙමයි කියලා. ඒ කියන්නේ මම දන්නේ නැහැ. ඒක ඉතාමත්ම නිහතමානීව දන්නේ නැහැ කියලා කියන්න ඕනේ. ඉතින් ආර්ථිකය සහ සම්බන්ධ ඔවගේ දේවල් කතා කරනකොට හරියටම දන්නේ නැත්නම් මම හිතන්නේ ඒක තවත් පරිසංගම මොකද ආර්ථිකය සම්බන්ධනොත් මොකද නොදන්න කාරණාවක් આવොත් ඒක ඒක ඉගෙනගෙන කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් හැමදේම දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට ඒකෙන් දැන් අදිනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක මොකද ඒ තමයි මුහිර තැනක තියෙන්නේ. මම කියන්නේ ෆන්ඩමෙන්ටල් එරර්ස් එනවා කියලා කිව්වේ. දැන් මේ හැමතිස්සෙම සේවාවකට හෝ බාණ්ඩයකට මිනිස්රමේ ඇඩ් වෙන්න ඕනේ කියලා කියන එක. දැන් අර chat GPT හරි අපේ Midjourney වගේ එකක් පාවිච්චි කරන මම කියන්නේ මේක මේ අපේ කට්ටිය එක්ස්පීරියන්ස් කරන ටික මම කියන්නේ. ඒතර එහෙම කරපුවාම සම්පූර්ණ මගේ වැඩේ AI එකක් කරලා දෙනවා නම් එතකොට කොහෙද අර ශ්‍රමය ඇඩ් වෙලා තින්නේ වගේ ප්‍රශ්න ටිකක් ඇහෙනවා. පොත්වල තියෙන සියලුම දේවල් අභියෝගයට ලක් වෙලා කුඩු වෙලා යෑමට නියමිතයි ඊළඟ අවුරුදු 4 5 ඇතුළේ. ඒක සාක්ෂණය වෙන දිනුවත් එක්ක. ඔබ කැමති නැහොත් අකමැති නැහොත් ඉතින් ඔබ ඒක පිළිගන්න කැමති නැත්නම් ඔක එල්ලිලා ඉඳලා ඔබ දිරලා යනවා, ෂේ වෙලා යනවා. ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ පරිණාමය වෙන්නේ නැති තැන්වලදී අනිවාර්යයෙන්ම එහෙම නොවන දේවල් ෂේ වෙලා යනවා. අනිත් එක මම දැක්ක එකක් තමයි මේකේ ඊටාම කියන්නේ තරුණ තරුණියෝ අර මේ මේක ඇතුලේ ලොකු රෙසිස්ටන්ස් එකක් දීලා තිබුණා හඳුන්ට. පැහැදිලිව නේ ඒක වෙනවනේ. කියන්නේ මොකද ඒ ඇයට ඒ දැනුම තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ අපි අපිට ඇස්පනා අපිට පේන දේ නම් මේ කියන දේ ඉතාමත්ම ඒ කියන්නේ පදනමක් නැති දෙයක් කියලා. ඉතින් එතනදී අපිට අනිවාර්යෙන් කතා කරන්න වෙනවනේ බ්‍රුනෝ. ඒක තමයි. හැබැයි එතනින් කියන්නේ අපි මේක කියන්නේ මේ මේ වෙලාවේ තියෙන මේ ක්‍රිප්ටෝ කරන්සිස් ප්‍රොමෝට් කරන කියන කතාව නෙමෙයි මේ කතාව. මොකද අපි දන්නවා මේකේ දුර්වලතා ඕන තරම් තියෙනවා මේ වෙලාවේ. සහ ලංකාවේ විශේෂයෙන්ම මේක ලංකාවේ විශේෂයෙන්ම අපි තාමත්ම පරිසං වෙන්න ඕනේ. මොකද ඒකට අවශ්‍ය වෙන කිසිම නීති පද්ධති ඉන්නවත් මොකද අඩු ගානේ ඇමරිකා එක්සත් ජනපදයේ හෝ යුරෝපියානු රටවල නම් වත්කම් ආරක්ෂණයේදී සිකියුරිටි මේ කියන්නේ අපි කියනවානේ සිකියුරිටි ඇක්ට්ස් කියලා තියෙනවානේ. ඒතර ඒ හරහා මේ ඔවුන්ගේ කියන්නේ මේ ආයෝජකයන්ගේ මුදල් ආරක්ෂා කරලා දෙන්න අවශ්‍ය කරන නීති පද්ධතිය තාමත්ම තදින් පවත්වාගෙන යනවා. ඒක ඇතුළේ ඔවුන්ගේ ඔවුන්ට යම්කිසි ආරක්ෂණයක් ලැබෙනවා. නමුත් ලංකාවේ මේ වගේ නීති පද්ධතිය තාමත්ම දුර්වලයි. ඒකින්ද තාමත්ම අපි මීට කලුත් කියලා තියෙනවා ලංකාවේ මේ ක්‍රිප්ටෝ කරන්සිස් වල ආයෝජනය කරන කවුරු හරි උත්සාහ කරනවා නම් එමේ තාමත්ම පරිසං වෙන්න මම දකින්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන ආරක්ෂණයක්වත් එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන නියාමනයක්වත් හරියාකාරින් ක්‍රියාත්මක වෙනවා කියලා සහ දැනුවත් නැහැ අත්‍තරම බුණ. අත්‍තරම කතාව එකයි කියන්නේ අපේ බහුතරයක් පුද්ගලයන් වලට උන් මේක මේ සල්ලි හම්බ කරන්න උත්සාහ කර මේ භාවිතා කරන ඇසට් එකක් විදිහට පාවිච්චි කරන්න හදනවා. ඒක වැරදිනේ. ක්‍රිප්ටෝ කරන්සිස් ඒකේ මේකක් නෙමෙයි. NFTs වලට ඇවිල්ලා ඒක වෙනම කතාවක්. එතනදී අත්‍තරම මේක වත්කමක් විදිහට හදා ගන්න පුළුවන්. නමුත් එතනදීත් අපි දැනගන්න ඕනේ මෙතනද ඇත්තටම මාකට් එක රියල් මාකට් එකක් තියෙනවද කියලා. එහෙම නැත්නම් මේ ප්‍රයිස් එක ඒ කියන්නේ ඉන්ෆ්ලේට් වෙලා තියෙන එක බොරු මිලක් තියෙන්නේ. ඉතින් ඒ වගේ හොඳ දැනුමක් තියෙන්න ඕනේ මේකේ ආයෝජනය කරනවා නම්. ඉතින් බඩක් පරිස්සම් වෙන්න ඒ අනිත් එක Tamante කවර උපදෙස් දෙනවා නම් හොඳට හොයලා බලන්න ඒ පුද්ගලයාට ඒ උපදෙස් දෙන්න අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවද කියලා. වෘත්තියම සුදුසුකමක් තියෙනවද කියලා. මට මතකයි හරියටම අවුරුදු දෙකකට කලින් මේ ටික එතකොට මෙච්චර ප්‍රශ්න ඇවිල්ලා තිබුණේ නැහැ. මම ජාර ඒ කාලේ මට මතකයි අභිෂේක අහපු ප්‍රශ්නගත සමාගම් ටික මම හිතන්නේ මංජුගෙන් නම් කළ නොහැව්වත් ඒ ප්‍රශ්නගත සමාගම් ටික මේ වෙනකොටමත් රට දාලා ගිහිල්ලා. ඉතින් මම හිතන්නේ ඒ වෙලාවේ අපි අපේ සමාජ වගකීම කරා කියලා හිතනවා. ඉතින් ඒ තුලින් මිනිස්සු බේර ගන්න නම් බැරි වුණා. එහෙම එකක්